අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, මදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අපට මේ සදහම් මඟ උතුම් ශ්‍රී සද්ධර්මයේ මතු කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ වස්සාන ධර්මදේශනා මාලාවේ අද අපි කතා කරන්නේ උපාදාන සම්බන්ධයෙන්. උපාදාන කිව්වාම ඒකේ තේරුම තමයි ග්‍රහණය වීම, බැඳී යාම. මේක බුදුරජාණන් වහන්සේ ගාවට පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා, ස්වාමීනි උපාදාන කරන්නේ කවුද? බැඳී යන්නේ, ග්‍රහණය කරන්නේ කවුද? බැඳෙන්නේ කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කළා. මේ උපාදාන කියන එක කර්තෘත්වයකින් කරන්නෙක් විසින් සිදු කරන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා ඔය ප්‍රශ්නය, මම උපාදාන කරන්නෙක් ගැන පවසනවා නම් උපාදාන කරන්නේ කවුද කියලා, බැඳෙන්නේ කවුද කියලා, ග්‍රහණය වෙන්නේ කවුද කියලා ප්‍රශ්නයක් අහන එක හොඳයි, සුදුසුයි. නමුත් මම එබඳු ධර්මයක් නෙමෙයි දේශනා කරන්නේ. අහන්න ඕනේ ප්‍රශ්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස උපාදාන කුමක් ප්‍රත්‍යයෙන්ද හටගෙන තියෙන්නේ? හටගන්නේ උපාදාන කුමක් ප්‍රත්‍යයෙන්ද? අන්න ඒකට නම් පිළිතුරු දෙන්න පුළුවන් කිව්වා. උපාදාන කුමක් ප්‍රත්‍යයෙන්ද? තණ්හා පච්චය උපාදාන. තණ්හාව නිසා තමයි උපාදාන කියලා එකක් පැනවෙන්නේ. ග්‍රහණය වීම, බැඳී යාම කියන මේ සසරේ අපට භවය සකස් කිරීමට, විපාක පිණිස කර්ම රැස්වීමට හේතු පාදක වෙච්ච මේ උපාදාන හටගන්නේ තණ්හාව නිසා. තණ්හා පච්චය උපාදාන. අන්න ඒකට පිළිතුරු දෙන්න ඕනේ තණ්හා පච්චය උපාදානං කියලා. ඊට පස්සේ භවය සකස් වෙනවා උපාදාන නිසා. භවපච්චයා ජාති, විපාක පිණිස කර්ම සකස් වුනාම ඉපදෙනවා. ඉපදුනාම පස්සේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්යන් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදාන සහිත කෙනාට තමයි, බැඳී යාම ග්‍රහණය වීම සහිත කෙනාට තමයි මං උපතක් පනවන්නේ. මොකද උපාදාන නිසා භවය සකස් වෙනවා, භවය නිසා උපදිනවා.
මේ ග්‍රහණේ වෙන බැඳී යන ස්වභාවයෙන් යුතු සවුපාදාන කියලා කියන උපාදාන සහිත කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ උපතක් පනව වදාලේ. නැවත පුනර්භවයක් පනව වදාලේ. ඉතින් මේ ග්‍රහණේ වීම බුදුරජාණන් වහන්සේ වදාලා අපි මේ ග්‍රහණේ වෙලා ඉන්නේ හරියට මේ යකඩ දම්වැලකින් බලුකුක්කේ කණුවක ගැට ගහලා තිබුණොත් මේ බලුකුක්කා ඉඳගෙන හිටියොත් ඉඳගෙන ඉන්නේ කණුව වටේමයි. ඒ වගේම හිටගෙන හිටියොත් හිටගෙන ඉන්න වෙන්නේ කණුව වටේමයි. ඊළඟට නිදාගත්තොත් නිදා ගන්න වෙන්නේ කණුව වටේමයි. ඊළඟට ඇවිදිනවනම් ඇවිදින්න තියෙන්නේ කණුව වටේමයි. අන්න ඒ වගේ ඒ බල්ලා ළගින තාක් ළගින තියෙන්නේ කණුව ඇසුරු කරගෙන. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධේට ආයතනයන්ට අපිත් බැඳිලා ඉන්නේ. අපිත් රවුම් ගහන්නේ මේ අර බලුකුක්කා අර කණුව වටේ යනවා වගේ අපිත් ග්‍රහණය වෙලා ඉන්නේ, බැඳිලා ඉන්නේ මේ රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරවලට, විඥානවලට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ගද්දුවල බද්ද කියන සූත්‍ර දේශනාවේදී මේ මහා සාගරයේ ඇඟිල්ලක් තෙමා ගන්න බැරි වෙන තරම් හිඳිලා යන කාලයක්, බොහෝ කාලයක් ඇවෑමෙන් වෙනවා කියලා. ඒ තරම් මේ මහා සාගරයේ හිඳිලා යනවා. ඇඟිල්ලක් තෙමා ගන්න වතුර නැති වෙනකම්. එහෙම මහා සාගරයේ විනාශ වෙලා ගියා කියලා මේ අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච, මේ උපාදාන වෙච්ච, ග්‍රහණේ වෙච්ච මේ සත්වයාට සසර දුකින් නිදහස් වීමක් මහා සාගරේ විනාශ වුණා කියලා නැහැ. ඊළඟට මහා පොළව කාලයක් එනවා, දැවිලා දැවිලා සූර්යා හත් දෙනෙක් සූර්යයන් මේ ලෝකෙට පායනවා. එතකොට මේ පොළව ගිනි අරගෙන දැවිලා දැවිලා අලු කුඩක් නැති වෙන්න විනාශ වෙලා යන කාලයක් එනවා. බොහෝ කාලයක් ඇවෑමෙන්, බොහෝ කාලයකට පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම මහා පොළොව විනාශ වෙලා ගියාන්ට මේ අවිද්‍යාවෙන් වැහිච්ච, අනවබෝධයෙන් වැහිච්ච, චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ, තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයාගේ සසර ගමන නම් මේ සසරේ උපතකින් උපතකට යන මේ මිනිස්යාගේ සසර ගමන නම් ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ වගේම සෙනේරු පර්වත රාජයා යොදුන් 84,000ක් මහ සාගරයෙන් යටට ගිල්ලා තියෙනවා කියනවා. යොදුන් 84,000ක් මහ සාගරයෙන් උඩට ඉලිප්පිලා තියෙනවා කියනවා. මේ සෙනේරු පර්වතයත් විනාශ වෙලා යන කාලයක් එනවා කියුවා. නමුත් මේ අනෝබෝධයෙන් යුතු, අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයාගේ සංසාර ගමන නම් ඉවර වෙන්නේ නැහැ කිව්වා. එහෙමනම් පින්නතුනි මේ සසර ගමන අපි ඉබේ ඉපදී ඉපදී ගියා කියලා, උපතින් උපතකට ගියා කියලා ක්‍රමයෙන් අවසන් වෙන එකක් නෙමෙයි. දැන් මේ මතේ දරපු කෙනෙක් හිටියානේ හරියට මේ සත්වයාගේ සංසාර ගමන මේ නූල් බෝලයක් වගේ. නූල් බෝලයක් කන්දක් මුදලින් ඉඳලා දිගහැරලා දැම්මහම ඒක යම් තාක් නූල තියෙනවද, එතෙක් ඒක දිගහැරලා නවතිනවා. ඒ වගේ මේ සංසාර ගමන උපතින් උපතට ක්‍රමයෙන් ගිහිල්ලා උපතින්ම ඉවර වෙනවා, ක්‍රමයෙන් අවසන් වෙලා යනවා. ඒක දෘෂ්ටියක්. ඒ මතේ කියපු මේ කෙනෙක් හිටිය බුද්ධ කාලේ. ඉතින් මේ උපාදානවලට බැඳී යාම නිසා තමයි ඒ අනවබෝධයේ වැරදි දෘෂ්ටි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ උපාදාන ගැන පින්නතුනි කතා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ උපාදාන හතර ආකාරයක් තියෙනවා. අපි හතර ආකාරයකට ග්‍රහණය වෙලා යනවා, හිර වෙලා යනවා, බැඳිලා යනවා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද? කාම උපාදාන. අපි කාමයට බැඳිලා යනවා.
දෙවෙනි උපාදානය බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඕ දිට්ඨි උපාදානය. දෘෂ්ටි මතවාද වලට බැඳිලා යනවා. ඊළඟට සීලබ්බත උපාදාන. සීල වෘතයන්ට බැඳිලා යනවා. ඊළඟට අපි බැඳිලා යනවා ග්‍රහණය වෙනවා ඔව් අත්වාදයට. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියට. මම මගේ මට අයිති දෙයක් තියෙනවා කියන ඒ ආත්මවාදයට ආත්ම දෘෂ්ටියට අපි අහු වෙලා ඉන්නවා. දැන් මේක මේ අපි තුල තියෙන එකද නැත්නම් අනිත් අය තුල තියෙන එකද? මේ අපි තුල තියෙන ස්වභාවයක් ග්‍රහණය වීමක් බැඳී යාමක් තම තමන්ට අදාළ එකක්. ඉතින් මේ හතරාකාර උපාදාන අපි තුල තියෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? තණ්හාව ප්‍රත්‍යයෙන්. හතරාකාර මේ උපාදාන තියෙන්නේ තණ්හාව ප්‍රත්‍යයෙන්. තණ්හා පච්චය උපාදාන. එතකොට මුලින්ම අපි කතා කළා කාම උපාදාන. කාම උපාදාන කිව්වහම කාමයට බැඳී යාම. ඒකට තමයි මේ ලෝක සත්වයාම දැන් මේ කාම ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, ඊට පස්සේ තිරිසන් ලෝකේ මේ සියලු දෙනා ග්‍රහණය වෙලා ඉන්නේ, බැඳී ගිහිල්ලා ඉන්නේ මේ කාමයට, කාම උපාදානයට. ඒ නිසා ඒ කාම උපාදානයේ දුරුනොකල් නිසාම නැවත නැවත කාම ලෝකෙම උපදිනවා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා තිරිසන් සතෙක් මැරිලා ආයි තිරිසන් ලෝකෙම උපදින ස්වභාවයෙන් යුක්තයි. මහ පොළොවේ නියමතර ගන්න පස්වල්පේ වගේ ස්වල්ප දෙනෙක් විතරයි ඒ දුගති ලෝකෙන්, ඒ තිරිසන් ලෝකෙන් අත් මිදින්, පෙරේත ලෝකෙන් අත් මිදින්. ඊළඟට මනුෂ්‍යයන් අතර මැරෙන අයගෙන් වැඩි හරියක් දෙනා උපදින්නේ ආයේ මනුස්ස ලෝකේ නෙමෙයි, හතර අපායයි. ඉතින් මේ විදිහේ ඉරණමක් මේ කාම ලෝකේ සත්වයන්ට මේ අත් වෙලා තියෙන්නේ මේ කාමයට ග්‍රහණය වීම නිසා. මොකද්ද මේ කාමය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වරූපී කෙලෙස් දුහුවිලි ඇති කරන රූප චක්කු විඤ්ඤේය අරූප. ඇසෙන් දැනගන්න රූප, ප්‍රියමනාප ලස්සන රූප. ඊළඟ කණින් අහන ප්‍රියමනාප මිහිරි කෙලෙස් රජස් ඇති කරන ශබ්ද. අන්නේවට අපි බැඳිලා යනවා. ඊළඟට ප්‍රියමනාප ගන්ධයන්, ප්‍රියමනාප මිහිරි රස, ප්‍රියමනාප මිහිරි පහස. මෙන්න මේ පංචකාම ගුණවලට මේ ඇල්ම බැඳී යාම තමයි කාම උපාදාන කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකාය 4 පොත් වහන්සේගේ බුද්ධ දේශනාවකදී දේශනා කරනවා. පින්වත් මහන්නි, මාව ඔබට උපාදාන ගැනත්, උපාදානීය ධර්ම ගැනත්, උපාදාන වෙන කරුණු ගැනත්, උපාදානය ගැනත් මන් දේශනා කරන්න. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ යේතේ චක්කු විඤ්ඤේය රූපා, යම් මේ ඇසේ විඥාණයෙන් දැනගත යුතු රූප තියෙනවද? අර ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වරූපී මිහිරි, අන්නේ රූප අභිනන්දති, සතුටින් පිළිගන්නවා. අභිවදති, ඒ ගැන සතුටින් කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති, එතකොට හිත ඒකි බැස ගන්නවා. අන්න එතකොට උප්පජ්ජති නන්දි, උපදිනවා යාට ආසාවේ ගැන. ඒ ගැනම කතා කරද්දී, ඒ ගැනම හිතද්දී ආසාවෙන් හිත ඒ තුල බැස ගන්නවා. එතකොට නන්දි, රාගය ආසාවේ ගැන උපදිනවා. අන්න යා රූපේ නන්දි තදුපාදාන. අන්න ඒ ආකාරයට ඒ රූප ගැන කැමැත්තක් ආසාවක් උපදිනවද? ඒකමයි බුදුරජාණන් වහන්සේ උපාදාන වෙන්නේ කියලා දේශනා කරනවා.
ඒ රූප ගැන යම් කැමැත්තෙන් ඇලීමක් ආසාවක් ඇද්ද ඒකමයි එතන උපාදාන. ඒ කැමැත්තෙන් ඇලීම ආසාවම එතන උපාදාන. චන්ද රාගයමයි උපාදාන. එතකොට අපිට මේ උපාදාන තණ්හාවෙන් තොරව කතා කරන්න බෑ. තණ්හා පච්චය උපාදාන. තණ්හාව ඇති තැන තමයි මේ උපාදාන තියෙන්නේ. ග්‍රහණය වීම සිද්ධ වෙන්නේ තණ්හාව නිසා. ඊළඟට කණින් දැනගන්න ශබ්ද ප්‍රිය ස්වරූපී මිහිරි කෙලෙස් දැවිලි ඇති කරන මේ ශබ්ද සතුටින් පිළිගනෙද්දී ඒකේ ගුණ කියද්දී ඒ තුළ හිත බැස ගන්නවා. අන්න එතකොට ආසාව කැමැත්තෙන් ඇලීම හට ගන්නවා. අන්න ඒ විදිහට ශබ්ද ගැන යම් ආසාවක් ඇද්ද ඒකමයි උපාදානය කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට ඒ විදිහටම උපාදාන වෙනවා මිහිරි ගන්ධයට. ඒ වගේම උපාදාන වෙනවා මිහිරි රසයට. ඊට පස්සේ තමයි Tamanට ඒ රසවත් කෑම ලැබුණ නැත්තම් ඒකත් එකක් ගැටෙනවා. ගෙවල් වල රණ්ඩු සරුවල් හට ගන්නවා රසවත් රසයේ මුල් කරගෙන. ඒකට ග්‍රහණය වුණාම අර බලු කුක්කා අර දම් වලින් ගැට ගහලා තියෙනවා වගේ යාට එයා ග්‍රහණය වෙලා යනවා ඒ රසයට. ඊට පස්සේ යා තුලින් සමහරට අකුසල් සහගත වචන කියවෙනවා. ඊට පස්සේ අකුසල් සහගත ක්‍රියා සිද්ධ වෙනවා. අකුසල් සහගත සිතුවිලි පවා යා හිතනවා. එතකොට යාට විපාක පිණිස කර්ම සකස් වෙනවා. උපාදාන පච්චය බහුව. උපාදාන නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒ වගේම පහසට ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මිහිරි පහස සතුටින් පිළිගනිද්දී ඒ ගැන ගුණ කියද්දී මොකද වෙන්නේ? හිතේ ඒ තුල බැස ගන්නවා, තණ්හාව උපදිනවා. ඒ පහස ගැන යම් තණ්හාවක් ඇද්ද ඒකමයි එතන උපාදානය කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මෙන්න මේ විදිහට පින්වත්නි අපි කාමයට බැඳී ගිහිල්ලා තියෙනවා. ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවාට බැඳී ගිහිල්ලා තමයි අපි මේ මනුස්ස ලෝකේ මේ භවය අපේ සකස් වුනේ. දැන් මේ මනුස්ස ලෝකේ අපි පින් දහම් කරගත්තේ නැත්තම් කුසල් දහම් රැස් කරගත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළේ වැඩි දෙනා මේ මනුස්ස ලෝකේ යන්නේ හතර අපායට මරණින් මත්තේ. ඒ කාමයන්ට ග්‍රහණය වෙලා කයින් දුසිරිතේ හැසිරෙනවා, වචනින් දුසිරිතේ හැසිරෙනවා, මනසින් දුසිරිතේ හැසිරෙනවා. උපාදාන පච්චය භව. විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඉතින් අපි මෙච්චර කාලයක් මේ දීර්ඝ සසරේ ආවේ මේ විදිහට තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන හටගෙන කාම උපාදාන කාමයට ග්‍රහණය වෙලා කාමයට බැඳී ගිහිල්ලා. ඉතින් අපි මේ කාමය මේ විදිහට අපිට භවය සකස් කරනවා, මේ කාමයට බැඳී යාම අපිට භවය සකස් කරනවා කියන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමයේ අප්පස්සාදා අල්ප වූ ආස්වාදයක් තියෙන. බහු ආදීනව ආදීනව එත්ත බිහියෝ. මේකේ ආදීනව බොහෝ වශයෙන් තියෙන. ස්වල්ප වූ ආස්වාදයක් තියෙන. ආදීනව ගොඩාක් බහුලයි. බුදුරජාණන් වහන්සේ කාමයන් උපමා කරනවා. කාමයන් දකින්න කියනවා මේ කාමයන් මේ ගිනි ඇවිලිච්ච හුළු අත්තක් හුලං හමන දිසාවට අල්ලගෙන හිටියොත් තමාවත් එක්ක දැවිල යනවා වගේ මේ කාමයෙන් තමාගේ ජීවිතේම දවල දානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාමයන් උපමා කරනවා ගිජුලිහිණියෙක් දැහැගත්තු මස්වැදල්ලක්කට. ගිජුලිහිණියෙක් මස්වැදල්ලක් දැහැගත්තාම අනිත් ගිජුලිහිණියෝ පොර කන්නේ. ඒ ගිජුලිහිණියා පස්සෙන් පන්නනවා කොටන්න ඒ මස්වැදල්ල
ග්‍රහණය කරගෙන ඉන්න තාක් අල්ලගෙන ඉන්න තාක් කල් තමන්ට බේරීමක් නැහැ අනිත් ගිජුලිහිනියන්ගේ. අන්න ඒ වගේ මේ අපි කාමයට ආස කරන තාක් කාමය අපි ගිජු වෙලා ඉන්න තාක් අපි වටේ ඉන්න අපේම මිතුරු අපේම අසල්වාසීන් අපේම ඥාතීන් අපි අපි අපේ පිරිහීමක් බලාපොරොත්තු වෙන් අපිට කාම අපේ කාම සම්පත් නැති වී යාමක් බලාපොරොත්තු වෙන් පුලපුලා බලාගෙන ඉන්නවා. ඉතින් අර ගිජුලිහිනියාගේ මස්වැදැල්ලට කෑදරකමින් ඉන්නා වගේ ඒ කාමයට කෑදරකමින් බොහෝ පිරිසක් තමන් දිහා බලාගෙන ඉන්නවා මේ කාම ලෝකේ. තමන් වටන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේක ණයට ඉල්ලගත්තු ඇඳුමක් වගේ කියලා. ණයට ඇඳගත්තු ඇඳුමක් තමන් ඒ අයිතිකාරයා ඉල්ලපු සැනින් ඇඳගෙන හිටියත් ගලවලා දෙන්න වෙනවා. අන්න ඒ වගේ මරණාසන්න වෙනකොට අපි මේ ප්‍රියමනාපව බැඳලා හිටපු මේ කාම සම්පත් අපිට අත්හරින්න වෙනවා අකමැත්තෙන් නම්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයේ කෙරෙහි ප්‍රේමේ දුරු නොකළ කෙනාට, පිපාසයේ දුරු නොකළ කෙනාට, ආසාව දුරු නොකළ කෙනාට, කැමැත්ත දුරු නොකළ කෙනාට මරණාසන්න වෙනකොට බයක් ඇති වෙනවා මට මේ කාම සම්පත් අත්හරින්න වෙනව නේද කියලා. මේ ලෝකෙ සිද්ධ වෙන දේ ඒක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාන්නවා මේ කාමය කියලා කියන්නේ නින්දිදි දැකපු හීනයක් වගේ. නින්දිදි අපි නොයෙකුත් ලස්සන උද්‍යානවල ආදී අපි ඉන්නවා හීන දකිනවා. නමුත් ඇහැරියට පස්සේ හැම දෙයක්ම නෑ. අතුරුදහන් වෙලා ගිහිල්ලා. නින්දකට පමණයි ඒ හීනේ සීමා වෙලා තිබෙන්නේ. අන්න ඒ වගේ මේ කාමයේ විඳලා ඉවරයි තමන් ළමා කාලේ විඳපු කාමේ, තරුණ කාලේ විඳපු කාමේ, මධ්‍ය වයසේදී විඳපු කාමේ සිහි කරලා බලද්දි හීනයක් වගේ. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ මේකේ ආදීනව දකින්න කියනවා. එහෙම නැත්නම් පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදාන ඇති කරන ධර්මයන් ගැන. මේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ උපාදානීය ධර්මයන් ගැන ආස්වාදයේ අනුව නම් බලබල ඉන්නේ. අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආස්වාදයේ අනුව බලමින් වාසය කරනකොට එයාගේ තණ්හාව වැඩෙනවා. ආස්වාදයේ අනුව බලබල වාසය කළොත් තණ්හාව වැඩෙන්නේ. තණ්හාව වැඩුණාම තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන ග්‍රහණය වීම සිද්ධ වෙනවා. උපාදාන නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වුණාම උපදිනවා. ඉපදුනාම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයම හට ගන්නවා. ඒ මොකක් නිසාද වෙන්නේ? මේ බැඳීම ඇති කරන දේවල් ගැන ආස්වාදය අනුව බලමින් වාසය කළොත්. ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරගැල් 10ක් හරි 20ක් හරි 30ක් හරි 50ක් හරි ගින්නක් මහා ගින්නක් ඇවිලෙනවා. මේ ඇවිලෙන ගින්නට කාලෙන් කාලයට ලී දානවා, ලී කුඩු දානවා, ගොම දානවා, ඊට පස්සේ කොළ දානවා. ගිනි ඇවිලෙන්න ස්වභාවයෙන් යුතු ඉන්ධන සපයනවා. එතකොට මේ උපකාරයෙන් මේ උපාදානයෙන් මෙව හේතු කරගෙන මේ ගින්න නොනිවි දැල් වෙනවා දිගටම. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේ ආස්වාදයේ ඇති කරන දේවල් ගැන උපාදානීය ධර්මයන් ගැන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංච කාමයන්ගේ ආස්වාදයම දකිමින් වාසය කරන කෙනාගේ ජීවිතය තුළ තණ්හාව වැඩෙනවා. තණ්හාව නිසා උපාදාන ග්‍රහණය වීම සිද්ධ වෙනවා. උපාදාන පච්චය භව, උපාදාන නිසා භවය සකස් වෙනවා, භවය නිසා උපදිනවා. ඉපදුනාම මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයම විඳින්න සිද්ධ වෙනවා. තවත් උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක මේ උපාදානීය ධර්මයන් ගැන ආස්වාදය අනුව බලමින් ඉන්න කෙනා
ගේ ජීවිතයේ දුක වැඩෙන්නේ හරියට මේ යම් ගස් තියෙනවා රුක්ෂයන් මහා රුක්ෂයන් තියෙනවා ඒකේ යටි අතට විහිදලා තියෙන මුල් වලින් තිරස් අතට විහිදලා තියෙන මේ සෑම මුලකින්ම ඕජාව උඩට අදින්නේ උඩට ඇදලා ඒ ගහ මේ පොත්තෙන් වැඩෙනවා ඊට පස්සේ එලෙයින් වැඩෙනවා අරටුවෙන් වැඩෙනවා ගස් පොතු වලින් වැඩෙනවා කොළෝලින් වැඩෙනවා මේ වගේ ආස්වාදයේ ඒ කියන්නේ උපාදානීය ධර්මයන් ගැන මේ ග්‍රහණය වෙන ස්වභාවයෙන් යුතු දේවල් ගැන ආස්වාදයේ අනුවම බලමින් වාසය කළොත් එයාගේ ජීවිතේ තණ්හාව වැඩෙනවා තණ්හාව වැඩුණාම තණ්හාව නිසා ග්‍රහණය වෙනවා උපාදාන ඇති වෙනවා උපාදාන නිසා භවයේ සකස් වෙනවා විපාක පිණිස කර්ම සකස් වෙනවා විපාක පිණිස කර්ම සකස් වුණාම උපදිනවා ඉපදුනහම ජාති ජරා මරණ කියන මේ දුක්ඛ ස්කන්ධේම හට ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආස්වාදයේ ඇති කරන බැඳීම ඇති කරන මේ දේවල් වල ආදීනවේ අනු බලමින් වාසය කරන්න ඕන ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාලේ අර දර කරත්ත 10ක 20ක 30ක 40ක 50ක මහා ගින්නකට කාලෙන් කාලෙට දර එකතු කළේ නැත්තම් රොඩු එකතු කළේ නැත්තම් ගොම එකතු කළේ නැත්තම් ඒකට ආහාර නොලැබීමෙන් ඉන්ධන නොලැබීමෙන් නිවිලා යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ගහ ගත්තාම අර මහා ඕජාව අදින ගහ ඒකේ මුලක් නැහැර සොද්ද කරලා ඒ ගහ කෑලි කෑලි වලට කපලා පොඩි පොඩි කෑලි වලට කපලා කුඩු කරලා ගින්නේ පොච්චලා ඒ අලුත් මහා හුලඟක පා කරලා දානවා වගේ පා කරලා දැම්මා මේ ගහ කියන පැනවීම නැහැ අන්න ඒ වගේ මේ බැඳීම ඇති කරන උපාදානීය ධර්මයන්ගේ ආදීනව අනුව දකිමින් වාසය කරන්න කිව්වා ආදීනව අනුව බලමින් වාසය කරන්න කිව්වා මේ කාමය අපි සිහි කරන්න ඕන මේක හුලුවත්තක් හුලං එන දිසාවට අල්ලගෙන ඉන්න හුලුවත්තක් වගේ අපිව දවනෝ නින්දි දෙකපු හීනයක් වගේ අනිත්‍ය වෙලා යනවා ඊට පස්සේ ගිජුලි හීනේ දැහැගත්තු මස්වැදල්ලක් වගේ අපිට පීඩාව දුක කරදර හදනවා නයිට් ඉල්ලගත්තු ඇඳුමක් වගේ ගහක ගෙඩි වගේ ගහක හැදිච්ච ගෙඩි කන්න කෙනෙක් ආසාවෙන් ගහ උඩට නගිනවා තවත් කෙනෙක් පොරවක් අරගෙන එනවා ගෙඩි හොයාගෙන ඇවිල්ලා මේ මිනිස්සයා ගහේ මොලේ ඉඳන් කපන්න ගන්නවා අර ගහ උඩ ඉන්න මිනිස්සයා ඉක්මනට බැස්සේ නැත්නම් එයා මහා විනාශයකට පත් වෙනවා ගහ වැටෙනකොට අන්න ඒ වගේ මේ කාමයේ සේවනය කරන කෙනාට කාමයේ පරිහරණය කරන කෙනාට දුකට පත් වෙන්න වෙනවා ඊළඟට සර්පයෙකුගේ ඔළුව පැත්ත වගේ මේ කාමයේ විස ගොහොර භයානක දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වා කඩුවයි මස් කපන කොටයයි වගේ දෙයක් කඩුවේ ඒක කඩුවෙන් මස් කපන කොටේ මස් කපද්දී හැම වෙලාවෙම මේ කපන මස් ටික අයින් වෙලා යනවා නමුත් හැම වෙලාවෙම මෙතන තියෙන්නේ කඩුවයි ඒ කපන කොටයයි ඒ කොටේ ටිකෙන් ටික කැපිලා කැපිලා ඒක ඡේ වෙලා යනවා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ කාමයේ දකින්න කිව්වා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ගැන අපිට තේරුම් ගන්න කාමයේ තියෙන ස්වල්ප ආස්වාදේ තේරුම් ගන්න ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා කුෂ්ඨයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයේ කුෂ්ඨ රෝගීෙක් තමන්ගේ කුෂ්ඨේ කහමින් ස්වල්ප ආස්වාදයක් ලබනවා වගේ ගිනි අඟුරු කබලකින් ඒ මඳුවට ඒ කුෂ්ඨය තවනෝ ඒ දුක් පහසක් වෙච්ච ඒ ගින්දරේ පහසත් ඒ වෙලාවට යාට සැපය තමන්ගේ කුෂ්ඨේ කහද්දි ස්වල්ප සැපයක් අන්නේ ස්වල්ප සැපේට ගිජු වෙලා ඒ කුෂ්ඨ රෝගීෙක් තමන්ගේ කුෂ්ඨේ කහනවා වගේ
ඒ කුෂ්ඨයේ ගිනි අඟුරු කබලකින් තවමින් සුළු ආස්වාදයක් ලැබනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයත් මේ කාමයේ සේවනය කරන කෙනාට ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස මේවට ග්‍රහණය වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා ස්වල්ප වූ ආස්වාදයක් තියෙනවා නමුත් ආදීනව තමයි ගොඩාක් තියෙන්නේ දැන් ගිහි ගෙදර වාසය කරන කෙනා බුදුරජාණන් වහන්සේ නොඒක ආකාරයෙන් මේ කාමී ආදීනව දේශනා කරනවා පොඩි කාලේ ඉඳලා බෑ බෑ කියද්දි අම්මා තාත්තා ඉස්කෝලේ යවනවා පොඩි ළමයා මේ කාමයේ නිසා මොකද ඉගෙන ගත්තේ නැත්නම් රස්සාවක් කරලා කාම සම්පත් විඳින්න බෑ පොඩි උන් සීතලේ පින්නේ වැස්සේ පාසල් යනවා ඊළඟට ඔහොම ඉගෙනගෙන ඊට පස්සේ රස්සාවක් හොයා ගන්නවා. ඒ රස්සාවට උදේ පාන්දරින් සමහරට වැස්සේ පින්නේ සීතලේ යනවා. අවුවේ රැකියා කරනවා. ජීවිතේ ගැට ගහ ගන්න. මොකටද මේ කාම සම්පත් විඳින්න? මේව කාමී ආදීනව හැටියට දකින්න කිව්වා. ඊට පස්සේ තමන් යම් ව්‍යාපාරයක් රැකියාවක් පටන්ගෙන කරන්න යනවා. ඒව බංකොලොත් වෙනවා. හිතපු විදිහට ඒවස් මේ සමෘද්ධිමත් කරගන්න බැරි වෙනවා. අන්න ඒක කාමයේ ආදීනවයක්. අනේ මගේ උත්සාහය වතුරේ ගියා නේද? කියලා යාට තැවෙන්න වෙනවා. ඒක කාමයේ ආදීනවයක්. ඊළඟට මේ බෞභෝග සම්පත් යාට හිතු විදිහට උපදව ගන්න හම්බෙනවා. ඊට පස්සේ යා ඒව ආරක්ෂා කරන්න අරගලයකට මැදි වෙනවා. ඒවා අප්‍රිය අමනාපයට නොදී තමන් ගාවම තියාගන්න ඒවා ආරක්ෂා කරගන්න වැට කඩුළු බැඳගෙන තාප්ප දොරවල් දාගෙන ඒවා රකින්න සිද්ධ වෙනවා. ආදීනවය. මේ කාමයේ නිසාම අම්මා තාත්තා රණ්ඩු වෙනවා. දුවල පුතාලා රණ්ඩු වෙනවා. දෙමව්පියෝ දරුවෝ රණ්ඩු වෙනවා. ගම් රණ්ඩු වෙනවා. රට රාජ්‍යවල රණ්ඩු වෙනවා යුද්ධ කලකෝලාහල ඇති වෙනවා මේ කාමයේ නිසාම ඉතින් මේව බුදුරජාණන් වහන්සේ කාමයේ ආදීන වශයෙන් දකින්න කිව්වා මෙන්න මෙහෙම උපාදානය තමන් ග්‍රහණය වෙලා යන මේ දේවල්ගේ ආදීනව දකිමින් වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හාව ෂේ වෙලා යනවා තණ්හාව ෂේ වුණාම උපාදාන ග්‍රහණය වීම හිරවියාම අහුවෙලා යෑම නැති වෙනවා කාමයට කාම උපාදාන නිරුද්ධ වෙනවා උපාදාන නිරුද්ධ වෙනකොට භවයේ විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට ඉපදීම නිරුද්ධ වෙනවා ඉපදීම නිරුද්ධ වෙනකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ ස්කන්ධේම නිරුද්ධ වෙනවා අපි මේ කතා කළේ කාම උපාදාන ගැන ඒ විදිහටම අපි ග්‍රහණය වෙලා ඉන්නවා පින්නතුනි දැන් මේ කාමයේ අත්හැරලා විමුක්තියක් හොයන්න කියලා ලෑස්ති වෙන කෙනා ඊළඟට ග්‍රහණය වෙන්න පුළුවන් පැත්ත දෘෂ්ටිවලට දෘෂ්ටි මතවාදවලට මේ ලෝකේ සදාකාලිකයි කියලා ග්‍රහණය වෙනවා මේ ලෝකේ මරණින් මත්තේ කිසිවක් නැහැ උච්ඡේද දෘෂ්ටියට ග්‍රහණය වෙනවා මේ හැම ග්‍රහණය වීමක්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පටිච්ච සමුප්පාදේ හට ගැනීම ජීවිතේ දුක හටගන්නේ හේතුඵල ධහමකින් ජීවිතේ දුක නැති වෙන්නේ හේතුඵල ධහම හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වී යෑමෙන් කියන මේ යථාර්ථයේ අවබෝධ නොකළ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෘෂ්ටිවලට මේ ලෝකේ සදාකාලිකයි කියලා මේ ලෝකයේ මරණින් මත්තේ කිසිවක් නැහැ කියලා මේ දෘෂ්ටිවලට මේ සත්‍යයක් ග්‍රහණය වෙලා යන්නේ. ඉතින් මේ විමුක්තියක් උදෙසා කැපවෙච්ච අය මේ දෘෂ්ටිවල බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් තමන් ගත්ත දෘෂ්ටිය සන්දිට්ටි පරාමාසි ආදානගාහි දුප්පටි නිස්සග්ගී කියලා කියනවා. ඒ කියන්නේ තමන් දෘෂ්ටියක් ඇති කරගෙන මේ සංස්කාර නිත්‍යයි කියලා හරි සැපයි කියලා හරි ඊට පස්සේ ආත්මය තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා මේ දෘෂ්ටි
ඇති කරගෙන ඒවට බැඳී ගිහිල්ලා ග්‍රහණය වෙලා වාසය කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටි කාන්තාරය කියලා. එහෙම මේ ධර්මමාර්ගයට විමුක්තියක් සොයාගෙන ආපු අය ඒ දෘෂ්ටි මතවාදවලට හිර වෙලා තමන්ට මාර්ගය නැති කරගන්නවා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි උපාදානයත් මේ උපාදාන ප්‍රහාණය කරන්න වැඩපිළිවෙලක් දේශනා කළා. දැන් අපිට තියෙන ප්‍රධානම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. ඊට කලින් කෙනෙකුට තියෙන පුළුවන් මිච්ඡා දිට්ඨිය. මෙලොව පරලොව පිළිගන්නේ, ඕපාතික සත්ත්ව ඉන්නවා කියලා පිළිගන්නේ, අම්මා තාත්තා පිළිගන්නේ, මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්නේ. මේ විදිහට මේ මිත්‍යා දෘෂ්ටිය. අර ඉස්සෙල්ලා කියපු විදිහට සාස්වත දෘෂ්ටිය සදාකාලිකයි මරණින් මත්තේ තමන්. එහෙම නැත්නම් මරණින් මත්තේ කිසිවක් නැහැ කියලා මේ දෘෂ්ටිගතික වෙන මේ දෘෂ්ටි වලට ග්‍රහණය වීම බැඳී යාම බුදුරජාණන් වහන්සේ වදාලා අපි මේක හේතුවක් නිසා සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හැම එකක්ම පස්සපච්චය ස්පර්ශයේ මුල් වීමෙන් වෙන්නේ. ස්පර්ශයේ මුල් වීමෙන් වේදනාව ඇති වෙනවා, වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා, තණ්හාව නිසා තමයි මේ දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා යන්නේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවත් උපාදානයක් තියෙනවා. ඒ තමයි සීලබ්බත උපාදාන. ඒ කියන්නේ මේ අර කාමයේ අත්හැරලා මේ ධර්මයට ආපු අය තමයි මේවට බොහෝ සෙයින් ගොදුරු වෙන්නේ. සීලයන් තමන්ගේ කය වචනේ සංවර කර ගැනීම තමයි සීලය කියන්නේ. ඒ සීලය පුරුදු කරන්න කියලා ගිහිල්ලා නොයෙකුත් වැරදි සහගත වෘතයන් සීලයන් ග්‍රහණය කරගන්නවා, පරාමර්ශනය කරනවා. තදි දැන් බුද්ධ කාලේ නොයෙක් විදිහට තිබුණා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, ඊට පස්සේ මහා දවාලේ අවුවේ ඒ හිරු එළියට නිරාවරණය වෙලා ඉන්නවා, ඊට පස්සේ සීතල ජලයේ ගිලෙනවා, පිරිසිදු බවක් හොයාගෙන පවුසෝදන්. අදටත් ඉන්දියාවේ බොහෝ දෙනෙක් විමුක්තිය සඳහා කියලා මේ වගේ සීල වෘත අනුගමනය කරනවා. වැරදි ආකාරයේ සංවර වීම. දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා මේවට ග්‍රහණය වෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ සීලය බුදුරජාන් වහන්සේ වදාළේ ආරිකාන්ත සීලයක් විදිහට දියුණු කරගන්න කියලා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ සීලය කොහොමද රකින්නේ? ඒ තමන් සමාදන් වුණේ පංච සීලේ නම් අන්න ඒ සීලය රකින්න ඕන. අකණ්ඩකාරී, ඒක කැඩෙන්නේ නැති වෙන්න. අච්ඡිද්දකාරී, සිදුරු නැති විදිහට. අසබලකාරී, ඒ කියන්නේ පුල්ලි හැදිච්ච රෙද්දක, පුස් හැදිච්ච රෙද්දක තියෙන දුර්වර්ණභාවය වගේ දුර්වර්ණ වෙන්න නොදී. ඊට පස්සේ ගර්හා නැති අකම්මාසේහි, ඊපස්සේ බොජිස්සේහි තණ්හාවට දාසෙක් නොවි, ඊට පස්සේ අපරා මට්ටේහි සමාධි සංවත්තනිකේ. මේ මිත්‍යා දෘෂ්ටි සීලවත පරාමර්ශනේ තදින් ග්‍රහණය කරගන්න නැතුව විඤ්ඤූ පසත්තේහි නොවනැත්තන් විසින් ප්‍රශංසා කරන විදිහට මේ සීලය ආරක්ෂා කරගන්න ඕනේ. දැන් පොහොය දවසට ආරි ශ්‍රාවකයා උසස් සීල්පද සමාදන් වෙනවා. රහතන් වහන්සේලා අනුගමනය කරමින් එයා සීල්පද සමාදන් වෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ විදිහට ඒ දේවල් අනුගමනය කරනවා නම් ඒක සීල වෘතේ වෙන්නේ නැහැ. ඒක සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. දැන් උපෝසත දවසේ ඔබට අමතරව ආරක්ෂා කරගන්න තියෙනවා බ්‍රහ්මචාරී ශික්ෂාපදේ. ඊට පස්සේ විකාල භෝජනේ වැලකීමේ සිල්පදේ. ඊට පස්සේ නැටුම් ගෙයුම් වැයුම්
විකාර දර්ශන නැරඹීම් ආදීන් වැළකීම නම් වූ සිල්පදේ. මේ ඇඟපත සරසණයකින් වැළකීමේ සිල්පදේ. උසස් ආසන මහා ආසන පරිහරණයෙන් වැළකීමේ සිල්පදේ. මේවා සීල වෘතයන්ට අයිති වෙන්නේ. මේවා සීලබ්බත පරාමාස උපාදානයට අයිති වෙන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට මේ සීලය ආරක්ෂා කරගත්තොත් එයාට සීලබ්බත පරාමාස කියන උපාදානයෙන් සීලබ්බත උපාදානයෙන් එයාට අත් මිදෙන්න පුළුවන්. නැත්තම් පින්නතුනි මේ සීල වෘතයන්ට ග්‍රහණය වෙලා වැරදි ආකාරයට මේ තමන්ගේ කය වචනේ සංවර කරගන්න ගිහිල්ලා ඒකිනුත් සකස් වෙන්නේ භවය. උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ජාති. උපාදාන නිසා විපාක වෙනස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුණාම එයා උපදිනවා. ඉපදුනාට පස්සේ මේ දුක්ඛ ස්කන්ධේ මුරුමු කරගන්නවා. මේ සීලබ්බත උපාදාන. ඊළඟ උපාදානේ තමයි පින්නතුනේ අත්වාද උපාදාන. අත්වාද කියලා කියන්නේ මම මගේ කියලා ආත්ම දෘෂ්ටියට තමන්ගේ කියලා දෙයක් මේ ජීවිතේ තියෙනවා. තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් දෙයක් මේ ජීවිතේ තියෙනවා කියලා මේ ආත්ම දෘෂ්ටියට ග්‍රහණය වීම බැඳී යාම. ඒක ප්‍රධාන වශයෙන් පින්නතුනේ අපි තුල බලපවත්වන්නේ සක්කාය දිට්ඨිය විදිහට. මේ පංච උපාදාන ස්කන්ධේ දැන් බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කරනවා මේ උපාදානීය ධර්ම ගැනත් බැඳී යන ධර්ම ගැනත් ඒ වගේම උපාදානීය ගැනත් මා ඔබට දේශනා කරන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ වදානවා බැඳී යන ධර්මයන් තමයි බැඳී යන ස්වභාවීතු දේවල් තමයි රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන. මෙන්න මේවට තමයි බැඳී යන අපි බැඳී යන්නේ. ඒකට ඇති වෙන උපාදානය තමයි ඒ කෙරෙහි කැමැත්තෙන් ඇලීමක්, යන්තත් චන්දරාගු. කැමැත්තෙන් ඇලීමක් මේ පංච උපාදාන ස්කන්ධය ගැන තියෙනවද? අන්න ඒක එතන උපාදානය කිව්වා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපි රූපේ මම කියලා උපාදාන වෙනවා. රූපයෙන් හැදිච්ච තමන් කියලා කෙනෙක් ඉන්නවා කියලා අපි මේ උපාදාන වෙනවා. ඊට පස්සේ අපි තමන් තුළ රූපේ තියෙනවා කියලා උපාදාන වෙනවා. තමන්ගෙන් බාහිරවයි රූපේ තියෙන්නේ කියලා උපාදාන වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ රූප, වේදනා, සංඥා, සංස්කාර කියන මේ පංච උපාදාන ස්කන්ධයට 20 ආකාරයකින් සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ආකාරය දේශනා කරනවා. එතකොට මෙතන උපාදානය කියලා කියන්නේ ඒකෙහි ඇති වෙන චන්දරාගය. දැන් තව අවස්ථාවකදී එක ස්වාමීන් වහන්සේටමක් අසහා සිටිනවා. පුන්නමා සූත්‍රයේදී ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ රූපයේ දුපාදාන, වේදනාව දුපාදාන, සංඥාව දුපාදාන, සංස්කාර දුපාදාන, විඥාන දුපාදාන කියලා මේ පංච උපාදාන ස්කන්ධයේ දුපාදාන කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා නැහැ. එහෙනම් ස්වාමිනී පංච උපාදාන ස්කන්ධයෙන් බාහිර දෙයක් දුපාදාන ග්‍රහණය වීම කියලා කියන්නේ නෑ. එහෙමත් නෑ. එහෙනම් ස්වාමීනි මෙතන උපාදාන කියන්නේ කුමක්ද කියලා සාහසිරෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මේ පංච උපාදාන ස්කන්ධයත් නෙමේ උපාදාන, පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර දෙයක්ුත් නෙමේ. මේ පංච උපාදාන ස්කන්ධයට යම් කැමැත්තෙන් ඇලීමක්, චන්දරාගයක් තියෙනවද? ඒකයි එතන උපාදාන කියලා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට මේ ආත්ම, මම මගේ මගේ ආත්මය කියන මේ හැඟීම නිසා අපි අර කණුවකට දම්වැලකින් ගැට ගහපු බලුකුක්ෙක් ඒ එතනම ලගිනවා වගේ අපි මේ රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරවලින්, විඥාණයෙන් නිදහස් වෙන්න බැරුව අපි දීර්ඝ සසර ගමනක මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ජීවිතෙත් අපි මේ බැඳීම් ඇති කරන මේ රූප, වේදනා, සංඥා, සංස්කාර කියන මේවා ගැන ආස්වාදය අනුව බලමින් වාසය කරන්න ගියොත්, ඊළඟට පංච කාමයන් ගැන ආස්වාදය අනුව බලමින් වාසය කරන්න ගියොත් ඒ උපාදාන නිසා අපිට ආයමත් භවයේ සකස් වෙනවා. භවයේ සකස් වුණාම ඉපදීම සිද්ධ වෙනවා කාම ලෝකේ, දුගති ලෝකවල.
ඉපදුනාම අපිට ජාති ජරා මරණ කියන දුක්ඛ ස්කන්ධේම ආයෙම උරුම වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බැඳී යන ස්වභාවයෙන් යුතු දේවල් ගැන ආදීනව අනුව දකිමින් වාසය කරන්න කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ රූපය මේ පංච උපාදන ස්කන්ධේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, හුලක් වශයෙන්, gaduwak වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන්, තමන්ගේ වශයෙන් තියාගන්න බැරි දෙයක් වශයෙන් මෙහෙම විමසන්න කියලා දේශනා කරනවා. කාමයන්ගේ අපි අර මතක් කරපු විදිහට ආදීනව අනුව බලමින් වාසය කරන්න කියනවා. මේ දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා මරණින් මත්තේ කිසිවක් නැහැ කියලා අම්මා තාත්තා පවා මරණවද ලෝකයේ මිනිස්සු. මේ වගේ භයානකත්වයේ සිහි කරමින් මේ බැඳී යන ස්වභාවයෙන් යුතු දේවල් ගැන ආදීනව අනුව දකිමින් වාසය කරන්න පුරුදු කරගන්න කිව්වා. අන්න එතකොට එයාට මේ තණ්හාව නන්දිය කැමැත්තෙන් ඇලීම දුරු කරගන්න පුළුවන්. අන්න යම් ඒ ආසාවේ නිරුද්ධ වී යාමක් ඇද්ද එතකොට යා ඒ ග්‍රහණය වීම යාගේ බැඳී යාම නිරුද්ධ වෙලා යනවා. ඒ උපාදානයේ විදිහට නිරුද්ධ වෙනකොට විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනකොට නැවත ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීමක් නැති තැන ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් සුසුම් හෙලීම් කියන මේ දුක්ඛ ස්කන්ධේම නිරුද්ධ වෙලා යනවා. ඉතින් අපි කවුරුත් අදිෂ්ඨාන කරගනිමු අප මේ ශ්‍රවණය කළ මේ උපාදාන පිළිබඳව මේ සද්ධර්ම දේශනාව අප හැම දිනාටත් මේ ජීවිතයේ ඒ බැඳී යාම අවබෝධ කරගෙන අපි හතර ආකාරයකට බැඳී යනවා. මේ ආස්වාද ඇති කරන බැඳී යාම ඇති කරන මේ ධර්මයන්ගේ ආදීනව අනුව බලමින් අපටත් මේ උපාදාන නිරුද්ධ කරගෙන අපටත් මේ සංසාර දුකින් අත් මිදීමේ දුර්ලභ වාසනාව උදා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. වස්සානේ ධර්මදේශනා